වැඩසටහන අතරතුර ඔවුන් කොහොමද මෙච්චර පිරිසක් එක්සාසු කරගෙන මේ මහා සංගීත සඳහාවක් තිබ්බේ කියලා. මේ අතර තමයි මේ කොවිඩ් සම්බන්ධ කතා කරන්නේ අද ජාතික පුවත්පත් පොයේ දවසේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේද පහ ගැන හෙට වාර්තාවක් ලබා දීමට බලාපොරොත්තු වන බව සඳහන් වෙනවා. අරුණ පුවත්පතේ උපශීර්ෂ වාර්තාවෙන් වැඩසටහනේ මුල්ම සිරස්තලය ඔබට ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් ආචාර්ය සම්දිම ජීවන්දර මහත්මයා සඳහන් කරන්නේ සෛල ජීව විද්‍යා ආයතනයේ ප්‍රධානියා මේ පරීක්ෂණය කිරීම සඳහා නව පරීක්ෂණ කට්ටලයක් කොරියා විසිට ගෙනල්ලා තියෙනවා. එය හෙට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලැබීමට නියමිතයි. ඒ අනුව නව ප්‍රභේදය සොයා ගැනීම පරීක්ෂණයෙන් හෙට දිනේදීම ආරම්භ කරලා වාර්තාව ලබා දීමට බලාපොරොත්තු වෙනවා කියලා උන් කියනවා. මෙරට පැතිරෙන කොවිඩ් නව ප්‍රභේදයන් පිළිබඳ මේ පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල මත පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න ඉස්සරහට හැකියාව ලැබේ කියලයි ඔවුන් කියන්නේ. මේ නව කොවිඩ් ප්‍රභේදය පැයකමාරක් පමණ වාතයේ රැඳී තිබෙනවා. තරුණ ආයත දරුණු ලෝක ලක්ෂණ මතුවෙනවා කියලා වාර්තා කරන්නේ මහාචාර්ය නීලිකා මලවිජේ මහත්මිය. මෙහිදී විශේෂයෙන්ම බොහෝ දෙනෙක් පටලගත් තැනක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ දවසේ පැහැදිලි කිරීමක් කළා. මේ වාතයෙන් සම්ප්‍රේෂණය වෙනවා කියලා කියන්නේ හැමතින්ම වෙනවා කියන එක නෙමෙයි. ආවෘත පරිසරයක් තුළ වැඩි වේලාවක් රැඳී සිටීම කියන කාරණයත් එක්ක ඒ තුළ යම් රෝගියෙක් සිටියොත් ඒ අනුව ඔහුට හැකියාව තිබෙනවා ඒ ඔහු විසින් පිටකරන විසබීජාංශු හරහා අනිත් අයටත් මෙය වැළඳීමට. නිකසේ නමුත් විශේෂයෙන් තරුණ අය අතර මේ වෛරස් ප්‍රභේදය වේගයෙන් පැතිර යනවා. අපේ අවාසනාවට රටට දැන් කොවිඩ් වෛරසය ඇවිත් තිබෙනවා. මේ වෛරස් ප්‍රභේදය මීට පෙර තිබූ වෛරස් ප්‍රභේද වලට වඩා වෙනස් විදිහකට ක්‍රියා කරනවා. මේ නව වෛරස් ප්‍රභේදය ඉතාමත් දරුණු ලෙස පැතිර යන්නේ තරුණ අය අතර. මේක බෝ වෙන්නේ කෙළ බිඳිති වලින් වාතය මගින්. වාතයේ මේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය පැයකමාරක් පමණ තිබෙන්න පුළුවන්. ඒ නිසා නිකසරම මුඛාවරණ පැළඳීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි බොහොම ආවෘත වෙච්ච එහෙම නැත්නම් අපි කියන්නේ කාමරයක ආයතනයක කන බොන තැනක රෙස්ටෝරන්ට් එකක වැඩි වෙලාවක් ඉන්නවා නම් ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ හින්දාම තමයි මේකේ බරපතල තත්ත්වයේ තේරුම් අරගෙන රාජ්‍ය සහ පෞද්ගලික උත්සව සති දෙකකට තහනම් කරන්න කියලා අද දිවයින පුවත්පතේ වාර්තාවේ දක්වලා තියෙන්නේ. ඒ සම්බන්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ කෙසේ වෙතත් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකක් පමණ ලැබිලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. අද මෞබිම් පුවත්පතේ සිරස්වලයට ඒ එක්කම අපි යමු කියලා තමයි අද කියන්නට වෙන්නේ. ඉතින් ජනාධිපතිට මේ එන්නත් යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් කියන්නේ ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයත් එක්ක අපිට කියන්න තිබෙන කාරණය තමයි මේ සම්බන්ධව ඉතින් ජනාධිපතිවරයා හිතන විදිහ තමයි ඇත්තටම ගෙවිච්ච කාලේ අපිට වඩා තොරතුරු ඇති බුද්ධ්‍යංශ වාර්තාවක් නැති ඊ දෙනෙකුට රැකියා හිමි වුණාද කියලා. එතන නමුත් ඒ සේවලාණ්ඩුවේ නැරඹෙනවා කියලා කිව්වේ සේවලාණ්ඩුවේ ඔයි සිරක් කොවිඩ් හැදිලා කියලා තමයි අද දවසේ වාර්තා කරලා තියෙනවා. අත්පති මේ අතර තමයි WHO එකේ අනුමැතිය ලද වහාම චීන එන්නත් ලාංකිකයන්ට ලබා දීම සිද්ධ වෙනවා කියලා සඳහන් වුණේ. පරිත්‍යාගයක් ලෙස චීනෙන් ලැබී ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග ඉදිරි සති කිහිපයක් තුළ මෙරට ජනතාවට ලබා දීමට සැලසුම් කර තිබෙන බව කියනවා. ඒ වගේම රුසියාවේ නිෂ්පාදිත එන්නත් මේ මාත්‍රා ලක්ෂ 2 අප්‍රේල් අවසානයේදීත් මාත්‍රා 4 ලක්ෂයක් මේ මාසෙදීත් මාත්‍රා 8 ලක්ෂයක් ජූනි මාසෙදීත් මාත්‍රා 12 ලක්ෂයක් ජූලි මාසෙදීත් ගෙන්වනවා කියලායි කියන්නේ. ස්පුට්නික් එන්නතේ මාත්‍රා 1,30 ලක්ෂයක් ගෙන්වීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙනවා. මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වන්න අවශ්‍ය මූලික ගිවිසුම් දැන්ටමත් අත්සන් කළා තියෙනවා කියලායි සඳහන් කළා තියෙන්නේ. අද ඒ වාර්තාව මේ විදිහට ගෙනෙනවා.